ميركي سيفا أرتي كيبيكياني، روبسيتي دان إنني كلوان، سوبر ماركت دان إنني كلوان، أي بتراكني في سيلو ما غورتي كيان، جنيرو أنتي، نيتي كيان، وايد دبرون، إيوا كي ما بنكو سيس في، بو تانا كلوان، إيوا كي ما خام كرو أذاك، ميركي ركيا أرتي كي، سامحورني إنديا أنو أنت بيورتة بينو أي بتراكني في، سيفا أرتي كي استي بينو يام يام ديبال، أتيا أبنا ආයතන එහෙම නැත්නම් රෝහල් මේ වගේ හැම දෙයක් ඉදහසේ ශ්‍රී ලාංකිකයෙකුට තිබෙන අයිතියම පාවිච්චි කරමින් ආරම්භ කරන්න ඉන්දියානුවන්ට අවස්ථාව ලැබෙනවා. අවුරුදු 10ක් 15ක් යනකොට මේක ඉන්දියානු කොලනියක් වෙනවා. වතුකරේ තේදළු මෙලන්න ආපු කම්කරු ජනතාවට ඉන්දියානු සම්භවයක් සහිත කම්කරු ජනතාවට පසුකාලීනව සිරිමා ශාස්ත්‍රීය ගිවිසුමෙන් රටවැසි භාගය ලෙස වුණා වගේ මේ සීපා ගිවිසුම අත්සන් කරලා මේ රටේ සේවා ආර්ථිකය ඇතුළට රිංගන දසලක්ෂ ගණන් ඉන්දියානුවන්ට රටවැසි භාගයක් දෙන්න වෙන තත්ත්වයක් අනාගතයේ ඇති වෙනවා. මේ අනතුර මේ රටේ ජනතාවට තීරුම් කර දෙන්නත් ඒ වගේම තීරණ ගන්න බලධාරීන්ට මේ පිටිබන්ධව දැනුවත් කිරීම සඳහා මහ ජනතාව පෙළගස්වන්නත් තමයි අපි අද මේ සීපා ගිවිසුමට එරෙහිව මේ රට ඉන්දියානු ඉන්දියානුවන්ගේ ඉන්දියානුවන්ගේ ගිලගැනීමකට එරෙහිව ඉන්දියානුවන් මේ රටේ සෑම රැකී අවස්ථාවකම අත්පත් කර ගැනීමට එරෙහිව ඉන්දියානුවන් මේ රටේ සෑම ව්‍යාපාරික අවස්ථාවක්ම අත්පත් කර ගැනීමට එරෙහිව අපි මහ ජනතාව දැනුවත් කරන්න මේ වැඩපිළිවෙල පටන් ගත්තේ. අද පත්‍රිකා බෙදීමෙන් මේක නතර වෙන්නේ නැහැ. අපි බලාපොරොත්තු වෙනවා ලබන සඳුදා හවස මේ ස්ථානයේදීම උද්ඝෝෂණ ව්‍යාපාරිකුත් මේ සම්බන්ධයෙන් සිදු කරන්න රජයට බල කරන්න. ඒ වගේම මහ ජනතාව දැනුවත් කිරීමේ වැඩපිළිවෙල අපි ඉදිරියටම අරගෙන යනවා නොනවත්වා. පාර්ලිමේන්තු තුලත් අපි බලාපොරොත්තු වෙනවා විවාදයක් මේ සම්බන්ධයෙන් ඉල්ලගන්න. 14 වෙනි අපි මුලින්ම මේ රට ආණ්ඩුවෙන් ඉල්ලන්නේ 14 වෙනිදාට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමන්ගේ ඉන්දිය සංචාරයේදී මේ සීපා ගිවිසුම අත්සන් කරන්න සූදානම් වෙනවා නම් මේක නවත්තන්න. මේ ගිවිසුම පිළිබඳ ප්‍රමාණවත් සංවාදයක් මේ රටේ ඕන. මේ රටේ ව්‍යාපාරික ප්‍රජාවට ඕන. ඒ වගේම වෘත්තිකයන්ට ඕන. වැඩ කරන ජනතාවට ඕන. මේ සේවා ආර්ථිකය තුල ඉන්න හැම කෙනෙකුටම ඕන. අපේ ලාංකිකයන්ට අයිති රැකියා අවස්ථා ඉන්දියානුවන්ට ගිලගන්න දෙන්න බෑ. ඒ සංවාදය ඇති කරන්න කරුණා කරලා ඒ සංවාදයට ඉඩ තියන්නේ නැතුව හොරපාරෙන් මේ ගිවිසුම අත්සන් කරන්න එපා. පාර්ලිමේන්තුවේ මේක සංවාද කරන්න අවශ්‍යයි. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා පාර්ලිමේන්තුව තුලත් කල්තැබීමේ විවාදයක් අරගෙන මේ පිළිබඳව අපේ මතයක් ඒ වගේම ආණ්ඩුවේ මතයක් දැනගන්න.